Kalawan, Wasanawan, Mendekinawa, Langkawi, Chana Priyama, Game Show Eka, Bishum, Bishum. Adu Dawase, Tharanga Niyojane, Pilibandu Katabaha Karana Wadang, Watmam Paramparawa Niyojane Karana, Ati Daksha, Surupi, Kadawasam, Rangana, Shilpin, Shilpiniyan, Hatara Denek, Adu Dawase, Mage Wedasatahanath Eka Sambandha Vela. Innawa, Palamu Kandayam, Nayakathwe Pilibandu Katabaha Karana Wadang, Vartamana Paramparawa Niyojane Karana, Wacane Parisamapta Arthayenma, Ati Dakshayek. Cari tang rangana shilpiyek, evagema sammananiya rangana shilpiyek me dawas wala diranath ekka ekathu vela loku gamanak yana ohu menna Sanjaya Muramudali aayubowan wasanawan enakota wetenne pa enakota gelin innada oka tatte ඉතින් හොඳින් මේ රෝසත් එක්ක ඉන්නවා මේ ඔකන අපිට දෙන්න එපා ඉතින් දවස රෝසෝට වෙන ප්‍රතිචාර කොහොමද හොඳයි මේ දවස්වල ඉතින් සෑහෙන ප්‍රතිචාර ගත් තියෙනවා හොඳයි ඉතින් හොඳින් යනවා වැඩේ කරගෙන යනවා කොහොමද අතර මේ දැන් සාමාන්‍යයෙන් එක දවැන්ත නිර්මාණයක් ඕ ඒ කියන්නේ මම මේක මේ අනිත් නාලිකා සහ අනිත් නාට්‍ය පිළිබඳව දැන් ඔයාලා හැම නාලිකාවකම හැම නාට්‍යකම වැඩ කරන කට්ටියනේ හරිද ඒ කියන්නේ මම අහන්නේ ඒ කියන්නේ දැන් මේ තියෙන ප්‍රොඩක්ෂන් එක මේ තියෙන ක්වොලිටි එක කොහොමද ඔයාලට දැනින්නේ ඒක දිරණේ මේ වැඩේ ගැන මොකද හිතන්නේ මේක ඇත්තටම මේ මං හිතන්නේ දැන් මගේ ජීවිතේ මම නිර්මාණ 15ක් විතරයි කරලා තියෙන්නේ කරලා තියෙනවා ඔව් හොඳ يعني මෙතන ඉන්න අතින් බලපුවම් ප්‍රවීණත් ඔයානේ ප්‍රවීණ කට්ටියත් ඔයානේ ඔයානේ ප්‍රවීණ එක්කෙනා ඔව් ප්‍රවීණ ඔව් මේ නෑ එහෙම නෙවෙයි මේ ඉතින් ඒ කරලා තියෙන වැඩත් එක්ක බලද්දි මේ මං හිතන්නේ මට මගේ ජීවිතයට ගන්න තියෙන ලොකුම දේවල් ගන්න තියෙන්නේ රෝස රෝස ශාම් මැඩම්ගේ ඒක තෑන්ක්ස් කරන්න ඕන right දැන් ඔයාගේ කණ්ඩායම අනිත් සමාජිකාව ඔයා කොහොමද පිළිගන්නේ ඒයිත් මේ රෝසගේ මේ ඉස්සරහා ඉන්නවා මේ දවස්වල මේ අපේ කොල්ලෝ එහෙම ගොඩාක් මේ අයගේ පස්සෙන් එමත් යන කෙනෙක් මේයි මේ හිටියට එමේ ඔව් මේ ආදරවසන් දෙමන් මේ හොඳට හිටියනේ මේ ඔව් මරකට පටකට මේ වගේ ගෑන් නම් එපා කනක් ඇහිලා ඉන්න දේ කරච්චලේ කියනෝ නොපතම් මල්ලිය වගේ කාන්තාවන් මම නම් කියන්නේ ඇයි අපරාධේ නම් මේ වගේ දෙයක් කියන්නේ චරිතේ යා 100% හොඳට කරා කියන එක මම කියන්නේ චරිතේ එහෙම වෙන්නේ නැති හැබැයි මේයි හරිම හොඳ කෙනෙක් ඉතින් අපිත් එක්ක මේ දවස්වල මේ හොඳ දක්ෂ මේ රංගන ශිල්පිනියක් මේ දවස්වල හොඳට වැඩ කරගෙන යන එනිකනේ ආලෝකා ධනංජනි ඕ ආයි බොවන් වාසනාවන් අර මං ආපි දෙරෙන්න මේ උඩින් බැන පිළිගැනීමට ඒ ඉතින් ආදරවසන්තේ චිත්‍රපටය ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටය අවුරුදු දවසේ විකාශය වුණා. ඉතින් ඒකට ලැබෙන ප්‍රතිචාර අසීමිතයි. තාමත් මේ ප්‍රතිචාර ඒ විදිහට ලැබෙනකොට ආලෝකයේ සුවිශේෂී චරිතයක් කරනවා. මම ඒකයි කිව්වේ ඒ වගේ කාන්තාවන් නම් මල්ලේ එපා. නිකන් දුන්නත් එපා. ඒ කියන්නේ කෝටි 100ක දෑවැද්දක් එක්ක දෙනවා කිව්වත් එහෙම ඒවා නම් එපා මල්ලේ. එහෙම හොඳ නෑ නේද මම මේ කියන්නේ. නෑ ඒක එහෙම හොඳයි. ඉතින් එහෙම කට්ටි ඉතින් හොඳයි. එතන බලන්නකො එහෙන ආදරෙන් ඉන්නවනේ. ආදරෙන් කියන්නේ කාච්චල ඉවසගෙන ඉන්න කොහොමද මගේ අම්මේ කිව්වොනා විශිෂ්ට චරිතාංග ජේෂ්ඨ රංගන ශිල්පියෙක් ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා අපෙත් ගුරුවරයෙක් එතුමා සමග ටෙලිනාට්‍ය වල රඟපාන්න අපිටත් වාසනාව ලැබුණා. ඉතින් එතුමා අපේ රටේ කලා ශාස්ත්‍රයේට ආදරණීය පුත්‍රයන් දෙදෙනෙක් දායාද කරලා තියෙනවා. ඒ අයත් මේ විදි කලා ශාස්ත්‍රයේ දිගු ගමනක් යනවා. මේ දවස්වල රෝසත් එක්ක එකතු වෙලා අපේ ප්‍රසන්නජිත් මහත්මයාගේ දෙවනි පුතා වැඩ කටයුතු කරනවා. ඉතින් මෙන්න අපේ රංගජිත් අබේසූරිය අපේ ආදරණීය කඩවසම් යෞවනය ආයුබෝවන් වාසනාවන් මොකද තත්වේ ඉතින් මෙරියෙන් ඉන්නවා වැඩ ඉන්නවා ඒක හරියන්නේ නැහැ ඒ අපේ අපි අය ආලෝ නේ නේ අතර මේ දකුණු වැඩක් වගේ වෙනවා එහෙම කියන්නේ කියන්නේ ඉතින් අපි මේ කොල්ලෝ තමයි බැස්සොත් නේ ඔව් ඉතින් ගමේ ගතිය අපි තියෙනවනේ ඉතින් තියෙනවා ඒක නම් පේනවා අපි පොඩ්ඩක් ඒකේ මිදෙමුතුම දැන් නැත්තම් මට මේක පොඩ්ඩක් කරගෙන යන්න අවශ්‍ය ගතිය පෙන්නු කරනවා රයිට් මේ දැන් මොකද මේ දවස්වල වැඩ කටයුතු ඉතින් තාත්තා මොකද තාත්තා වෙනකොට කියන්නේ මොකද මේ තාත්තා මේ දවස්වල වැඩ ටික තාත්තා ඉතින් මේ දවස්වල මේ ඒත් මේවා තමයි කරන්නේ මේ මේක ඉන්නේ සීරියස් කියන්නේ කැම්පස් එකට කරා තාත්තා මේ කැම්පස් එකේ වැඩත් එක්ක සහ මේ දවස්වල ස්ටේජ් ඩ්‍රාමාවක් කරනවා සකුන්තලා ඒක අලුතින් ප්‍රොඩක්ෂන් එකක් කරනවා තාත්තා ඒකත් තමයි මමත් මේ ටිකේ වැඩ කරන්නේ රෝස සහ ස්ටේජ් එකේ සකුන්තලා කලා වේදිකාවෙන් ආපු කලාකරුවෙකුට කවදාවත් වරදින්නේ නැහැ මොකද ඒක වේදිකාව කියන එක හරි පන්නරයක් මේ කලා ජීවිතේ පන්නරයක් ලබන්න හොඳම තැන සහ ඉගෙන ගන්න තියෙන විශ්ව
Lassana geethayak gayana karana ayage sumiru handa aya avadhi karanna balaporuththu wenawa right music Right, mana prasna? Pol sambolya khada gan na akar.
Pol ganawa. ඊට පස්සේ ඒකට ගම්මිරිස් ලුණු මිරිස් කුඩු දානවා ලුණු සුදු ලුණු ඊට පස්සේ ගල යම්බරනවා නම් එහෙමයි රතනටි සීනි දාලා කොටනවා නම් එහෙමයි සීනි දානවා මොසම් බොලොත් බලන්න කියලා ඔබ හීනෙන් දකින්න කැමති ලංකාවේ රංගන ශිල්පීන් තුන්දෙනෙක් එහෙම නැහැ. ඒ ඉතින් දැන් එපා. ඒ කියන්නේ හීනේ හීනේ ලොකු වෝඩි ගන්නත් එපා. ඒ කියන්නේ බයි ඊයේ කිව්වනේ. හේමල් අයියා. හේමල් රණසිංහ මහත්මයාව හීනෙන් දකින්න කැමතිලු ප්‍රවීණා. රයිට් ඕකේ. තව දෙන්නෙක් කියන්න. රන්දික අයියා. රන්දික මහත්මයාව හීනෙන් දකින්න කැමතියි කියලා කියනවා. රයිට් තව එකෙක්. ෂේවි අයියා. රයිට් ඕකේ. මෙන්න ඔබට ආදරේ හිතෙන්න නම් හරිද? ඔහුට තිබිය යුතු. ඒ කියන්නේ කොල්ලෙක්ගේ තිබිය යුතු බාහිර ලක්ෂණ තුනක්. බාහිර ලක්ෂණ. ඔව් බාහිර ලක්ෂණ. ඒ කියන්නේ වාට ඒ ආදරේ හිතෙන්න නම් ඒ කොල්ලගේ මේ ලක්ෂණ ටික තියෙන්න ඕනේ. උස වෙන්න ඕනේ. උස වෙන්න ඕනේ. රයිට් උස තියෙනවා කොල්ල හයක්. රයිට් ඕකේ. ආයෙ බලන්න යන්න. තව කිව්ව කිව්ව තව ලක්ෂණ දෙකක්. ලක්ෂණ S2. රයිට් තව තව ඉඳලා කතා කරමු. ලස්සන ඉනවා. ඒ තුන්දෙනාම අරන් යන්න තියෙනවා. රයිට්. රෝස ටෙලිනාට්‍ය ඔබ කැමතිම රංගන ශිල්පීන් තුන්දෙනෙක්. ඔක්කොටම කැමති. ඔක්කොටම කැමති. තුනක් කියන්න ඕනේ නිසා. ඔව්. රන්දික අයියා. රන්දික රයිට් ඕකේ. සංජය අයියා. සංජය රයිට් ඕකේ. රංගජීත්. රයිට් ඕකේ. රංගජීත්. රයිට් ඕකේ. හොඳ වෙලාවට කිව්වේ. රයිට් මෙන්න ඩකඩක පුටුවේ මීළඟ අවස්ථාව මෙන්න මුරමුදලි. සංජය. මුරමුදලි. ඩකඩක පුටුවේ කොල්ල සනසලා ආශිර්වාද කරලා පොන්දර ගහලා පොඩි ගටක් අරගෙන ආවා. ගෙදර විභාගයට යනවා වගේ අම්මා. ඒ වගේ එකක් තමයි උනේ. එහෙම තමයි. කොල්ල ඌ නල්ල සුපාරගෙන තමයි මගේ පුතා ගිහිල්ලා වරින් මගේ අම්මා කොහොම හරි ජයග්‍රහණය කරලා වරින් කියලා රයිට් ඕකේ. සීට් බෙල්ට් බාඩුණා. නිකම්ම දින්න දින්න. කිසි දෙයකට බය වෙන්න එපා. රයිට් දාන්න ස්විච් එක. ආදාන. රයිට් 3 2 අර දැම්මා. රයිට් ඒ අවුල නැහැ හේතු වෙන්න එපා හේතු නොදැඩ අවුල් යනවා රෝස ටෙලිනාට්‍ය ඔබ කතා කරන ආකාරයට මචං රංගජිත් මට හරිම හරියන කෙනා අද තමයි හම්බුනේ බලපං ගැලපෙනවද කියලා වාක්‍ය කිව්වා ඒ මොකක්ද උගේ නම රංගජිත් උගේ නාට්‍ය නමින් කියන්නේ නා 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 නාට්‍ය නම ඒ මේ කස්සු මේ අද තමයි බම් මේ මට හරියන කෙනා හම්බුනේ ඒ වළංගු පොඩ්ඩක් හරිද කියලා රයිට් ඔබේ මිතුරන් සමග වැඩිපුරම කාලය ගත කරන්න කැමති තැන් තුනක් බීච් එක ගෙදර ගෙදර තව එකක් කියව ග්‍රවුන්ඩ් එක ග්‍රවුන්ඩ් එක ඔබට ඔබේ ඔබේ මිතුරන් ආදරයට අමතන නම් තුනක් යාළුවාට ලව් එකට කියන නම් තුනක් මොරේ කියනවනේ මොරේ ඔව් මොරයා කියනවා මොරයා කියනවා රයිට් සංජු කියලාත් කියනවා ඉඳලා සංජු කියලාත් කියනවා ඉඳලා හිටලා හිටපු ගමන් ওই බල්ලුන් ගිනමුත් කියනවා කොල්ල හයිය කරු ගන්නවා ගැලවිලා වැටේ ඉතින් රයිට් ඔබට ඔබ සමග අම්මා තරහ ගියාම අම්මා ඔබට කතා කරන විදිය ඒ කියන්නේ බෑ මේකේ නෑ ඉතින් ධර්මෝට නෙමෙයි අපි මැද්ද මැද්ද මැදින් ගමු මැදින් ඒක ඒක ඉතින් ඒ සත්තු තමයි සත්තු රයිට් ඕකේ අපිට හිතා ගන්න පුළුවන් ඒක කොහොමද වෙන්නේ කියලා කිසි අවුලක් නැහැ සතෙත් දෙන්නේ කින්නවමයි නේ ඔව් කොහොමත් ඉන්නවා ගෙදරත් කොහොම ගෙදර ගෙදර ඉන්න සත්තුන්ගේ පුතාලා පැටියෝ බබා කියලා කතා කරනවා අපිට සත්තු කියනවා සත්තු කියනවා වාසනාවන්තය යති වාසනාවන්තයි මෙන්න මීළඟ අවස්ථාව ඩකඩක පුටුවේ ආලෝකා මෙන්න ඉන්න ආලෝකා දනංජනි වර්තමාන પરම්පරාව නියෝජනය කරන අති දක්ෂ රංගන ශිල්පිනියක් සුරූපි රංගන ශිල්පිනියක් ඇය ඩකඩක පුටුවේ පළවෙනි වතාවට තමයි යන්නේ ඔක් කිසි දෙයකට බය වෙන්න එපා කැරකීමක් පමණයි සිද්ධ වෙන්නේ හරිද පුටුවත් එක්ක ඔයාලට කැරකෙන්න තියෙන්නේ පුටුව වෙනමයි ඔයා වෙනමයි ගියොත් තමයි වැඩේ අවුල් වෙන්නේ පැහැදිලිද රයිට් දානද 3 2 අරදම රයිට් මෙන්න ප්‍රශ්න ආදර වසන්තේ මුතු තෙකුලිගේ ඔබ කැමතිම ඩයලොග් එක ඉන්නකේ එනනංගි මේ සරුවක් තියෙනවා දොඩන් තියෙනවා දිවුල් තියෙනවා නෙල්ලි තියෙනවා ඕ යාලර කැමතික බොන්න පුළුවන් එන්න එන්න මේ අද අඩු කරලා දෙන්න ඔබේ පෙම්වතාගේ ඔබ දකින්න අකමැතිම ගුණාංග තුනක් ඒවට ගුණාංග කියලා කියන්න බෑ අකමැති නම් දකින්න කැමතිදී අකමැතිම දේවල් තුනක් එහෙම ඒවා නෑනේ එහෙම ඒ කියන්නේ අම්මට සේරම දින නෑ ඒ කියන්නේ එකකට කැමති නෑ දැන් මම මතක් කරා ඕ අකින අකමැති දේවල් මට බනිනවට කැමති නෑ බනිනවට කැමති නෑ බනිනවට කැමති නෑ රයිට් ඕකේ තව දෙකක් කියන්න මට ආදරෙන් කතා කරන්න ඕනේ අර සලකන්න ඕනේ සලකන්න ඕනේ ඕ ඒ කියන්නේ මං අහන්නේ අකමැතිවත් නැද්ද යාගේ කියන්නේ ඕම් ප්‍රවීණ හොයා ගන්නවා නේද කොල්ලෝ ඈ අකමැතිව නැහැත්තට ඔක්කොම ඔක්කොම කියන්නේ යන්නේ ආසරාවන්ත කෙල්ලෙක් රයිට් ඕකේ සුදු පාට කුරුල්ල තුන්දෙනෙක් පරවියා කොකා පරවියා කොකා තව එක්කෙනෙක් දෙන සුදු පාට එක්කෙනෙක් පරවියා කොකා
තව ඉන්න සුදු මොනරා සුදු මොනරා සුදු මොනරා ආ සුදු මොනරා නෝ නෝ ඉන්න අර සුදු මොනරා ඉන්න ඉන්න සුදු මොනරා තත්ව ශේෂ්ත්‍රය ඔබ කැමතිම ඒ කියන්නේ ඔබ ප්‍රියකරන ප්‍රවීණ රංගන ශිල්පිනියන් තුන්දෙනෙක් Malini Fonseca. Malini Fonseca, Metinia, right? Right. Ravindra Randhini. Ravindra Randhini Mahatma, right or near my. Menna Dakadaka Putue, Avasthan Avasthava, Abe Surya, Rangajit Abe Surya, and the Ainsa Kola. Sit, you sit, Metana sit. Right, Kapula Kisara Dikaragata. Is he Aulag Nani? Then at Aulan. Aulan. Then come with Amma Sani, you know the. Langit mana dekki nenek, amma nanti ke nirmana ikinno. Amma, meti ke, berarti sambandu nengi istirahat telikast pinu. Telikast pinu. Ready berapa barangan itu nenek? Nenek, ready berapa. Apa kita lihat, amma ramadhan terus jombi adi lagi nno, apa balu peti yang kira leah balaga. Ah, tak terdi lagi. Nenek, apa kita? Mulai lagi darah nanti. Mulai lagi darah nanti. Mulai lagi. Amma lah, ini betul aja. Right, okay, alright. Kau lihat istirahat dikerjakan ta. Karena apa hati ini? Pasti dia utara dengan dia ini. Suci dah nanti. Nah. Right, tunai, dekai, pertama. Right. Mena prasna, oba kanna kemati sara kyanu warga tunak? Sara bite. Sara bite, okay. Good, very good. Sara acharu, right, nevai. Tawa sara eka? Chicken hot dog. Sara chicken hot dog. Right, oh. Rosa telinati oba kemati makhella malati. Ayo talk karna vidhiya. Talk, right? Tanaka gila, Bukan dewa keras nih? Bisa sahih tuh. Nih, gue adik bisa entah mai dunia. Mena kenapa lakunu sangkiaw palawan wate awasan ini khanda ayam dekama laba agan ti bena lakunu tatu mesei mepette khanda ayam laba agan ti bena rangjitge khanda ayam lakunu dahaya. එවගේම සංජයගේ කණ්ඩායම ලබාගෙන තිබෙනවා ලකුණු 10ක්. යනවා පළවෙනි වටය කණ්ඩායම් දෙකම සමතත්වයේ පසු වෙනවා. ඒ සතුට අපි සමරන්නේ ලස්සන ගීතයක් ගායනා කරලා අබේසූරිය මහත්මයා ගායනා කරන ලස්සන ගීතයක්. ඒ ගීතයට අපි පුළුවන් ආකාරයට නර්තනයක් ඉදිරිපත් කරන්න සසු සමාජික සමාජිකාවන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. රයිට් සඳුන් මියුසික්
ප්‍රවීණා හුදකලා වුණාද කියලා මට ඒ අවස්ථාවේ දුනා. ඔයා මොනවා වුණත් එයා දිහා බලන්න නැතුව ගීතේ කියපුව ගැන මට පුංචි කනගාටුවක් තියෙනවා. රයිට් එවනම් අපි ආරම්භ කරමු. තරඟයට බැලුම් පුපුරවන්න සූදානම් වෙන්නේ මේ දවස්වල ජනප්‍රියම ක්‍රීඩාව බවට පත් වෙලා තිබෙනවා බැලුම් පිපිරවීම. මතක තියාගන්න මේ මැෂින් එකට අත අහුවෙන්න පුළුවන්. එනිසා අනිවාර්යෙන් බැලුම් එක දාන්න නංගි. නංගි වාව අහුනොත් එම මෙලෝඩියක් කරගන්නම් වෙන්නේ. එනිසා බැලුම තියන්න බැලුම තියෙන එක සම්බන්ධයෙන් ඔයාගේ පාට්නර්ට ඒ කියන්නේ සංඥාව නොලබෙනවා නම් තිබ්බ කියලා හරි කියන්න. කාල සීමාව විනාඩි 2යි. විනාඩි 2කේ කාල සීමාව ඇතුළත වැඩිම බැලුම් සංඛ්‍යාවක් පුපුරන කණ්ඩායමට ජයග්‍රහණ හිමි වෙනවා. මොකද පළවෙනි වටේ ලකුණු 10 අරගෙන කණ්ඩායම් දෙකම සමාන වෙලා ඉන්නේ. මේක තමයි ලකුණු වෙනස් කරන වටය. ඇත්තටම පැහැදිලිද? කාල සීමාව විනාඩි 2. ඒ පස්සගෙන ෂුවර් ගන්න නැද්ද? කටුව හැන්නේ. රයිට් ලැස්සි. මතක තියාගන්න පළවෙනි පාර මේ වැඩ කරන්න එකයි. කාල සීමාව විනාඩි 2යි. වැඩිම බැලුම් සංඛ්‍යාව පුපුරන්න තරඟයේ තීරණාත්මක තරඟ වටය තමයි මේ තරඟ වටය. පැහැදිලිද? ඔව් දැන් පිලිපීනියේ නියෝජනය කරමින් විනිශ්චය මණ්ඩලයක අද දවසේ අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. මේ තරඟයටම අපි ගෙන්නුවා. ඒයි තමයි අපිට විනිශ්චය ලබා දෙන්නේ. ලෑස්තිද? හරි. රයිටෝ 3 2 පටන් ගත්තා. යමයි ඔය තියන්නේ සුදු නා එලෙක්ට්‍රික් අම්මා. හරි. අත අහුවයි නංගි අත අහුවයි කො වෙනවා. රයිටෝ හිට් මයි කම් ඔන් අම්මා. නාද මෙන්න මැෂින්. මෙන්න Maru. Come on. Patla gan depa. Right. Kaal eti beno. Mata nikit mata. Bina di ke kaal ya kawasan wedi. Mata kita no belum mausan wedi kila flow wedi na. Niemai. Lamba ya am dekam. Oi mesin ni kan ikan mana kerana tu. Come on. Apa yang right? Niemai. Come on. Niamai. Right. Kala si mawa secret kini kena nawa belum mita mat secret. Aduwe kini nawa. Niamai. Tawa tapperat niamai. Abasan tapperat si kana nak kriat tapan ni. Niamai. Righto belum gender belum tiangnya. Right. Kala ya kini nawa. Tawa tapperat. පහළවක් තියෙනවා තප්පර 15ක් තියෙනවා right නියම 9 8 7 6 5 4 3 2 1 oh අම්මා ඇත්තට මේක අපිට පුදුමාකාර මහන්සියක් දැනෙනවා පොස්සක් තියෙන කරා දැනනවා දැන් අපරාධ කියන්නේ මල්ලිගේ මැෂින් එක මරු වැඩ මැෂින් එක වැඩ කරා බඩුව ආවේ මැෂින් එක වැඩ බඩුව නිකන් අපරාදේ නිකන් වදිනා මට තේරුණා කණ්ඩායම් දෙකම ඉතමත් හොඳට තරඟයට අවතීර්ණ ආකාරයක් අපිට පෙන්වුම් කරනවා ලකුණු උඩු යටි කුරු කරන වටය දෙවන වටය අපි බලමු ලකුණු සංඛ්‍යාව මේ තමයි ඩිෂුම් තීරණාත්මක දෙවන වටේ අවසන් කළ ලකුණු සංඛ්‍යාව අපි රැගෙන අවිලා තිබෙනවා කණ්ඩායම් දෙකටම තියෙන කුතුහලය තමයි අපේ ලකුණු කීයද මේ පැත්තේ රංගජීගේ කණ්ඩායම පළවන වටේ ලකුණු 10ක් ලබා ගත්තා දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 70යි ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 80යි ඒ වගේම මුරමුදලිගේ කණ්ඩායම පළවන වටේ ලබා ගත්ත ලකුණු සංඛ්‍යාව ලකුණු 10යි දෙවන වටේ පුපුරවපු බැලුම් සංඛ්‍යාව බැලුම් 65ක් පුපුරවමින් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 75 බවට පත් වෙනවා බැලුම් 70ක් කියන්නේ අපි මේ තරඟයේ පටන් ගත් දවසේ සිට පුපුරවපු වැඩිම බැලුම් සංඛ්‍යාව රුදිලා නෑ කිදෙන්දා මරුවා ඒ අතින් බලපුවා මල්ලිගේ මැෂින් එක මරු ආයෙත් නංගිත් අපරාධ කියන්නේ බෑ අමුද්‍රව්‍ය ටික ගාන්න දුන්න ප්‍රොඩක්ට් එක ලස්සනට එළියට අපේ උමනම් දිනා සුපිරි ඔය වාගේ මැෂින් එක හොඳයි මැෂින් එක නෑ
ඒකයි පොඩි ගැටලුව. ඊළඟ පාර හදාගන්න. ඊළඟ පාර රයිට්. ඕකේ. එමනම් අපි ලස්සන ගීතයක් ගායනා කරන්න සූදානම් වෙන්නේ. ඒ ගීතයට අපේ සසු සමාජික සමාජිකාවන් ලස්සන නර්තනයක් ඉදිරිපත් කරනවා. රයිට් සඳුන් මියුසික්. Vasanti udauna Rannambar ingu dunu situam vela Binguvel malkemi mat mandela Vasanti udauna Vasanti udauna Ran kumbu ran salu vela, chandan anjan den teula. Ran band ran kumbu ran salu vela, chandan anjan den teula. Dipaye kingini nu pura solava, maaveta enava. Ran number ingu dunu situ amvela. Binguel mal kemi mat mat dela vasanti udauna vasanti udauna vasanti udauna vasanti udauna vasanti udauna vasanti udauna Right men අවසාන වටය lip guess අවසාන වටේ පළවෙනි අවස්ථාව අපි ලබා දීලා තිබෙන්නේ මොරමුදලි දාගන්න right okay right on let's see හුදෙකලා ජීවිතේට මා හුරු වුණේ සුද්ධ ජීවිය? ඔතන නා කියලා ඉවර නේද? පුංචි? පුංචි නේ මං තාම කියලා ඉවර නෑ. පටන් ගන්න තියෙන්නේ. ඔව් පටන් ගන්න තියෙන්නේ. හුදෙකලා ජීවිතේට මා හුරු වූයේ ඇය මා හැර ගිය පසුයි. සින්දුව කතාවක් කිව්වා වගේ දරුණි. අය අය අය. හුදෙකලා ජීවිතේට මා හුරු වූයේ ඇය මා හැර ගිය පසුයි. ඇයි මා හැර ගියේ? ආ හුදෙකලා ජීවිතයට මා හුරු වූයේ ඇය මා හැර ගිය පසුයි. ඇයි මා සින්දුවද? සින්දුවක් තියෙනවා. සින්දුවක් තියෙනවා. හුදෙකලා ජීවිතේ හුදෙකලා සිතුවිලි හුදෙකලා ජීවිතයට මා හුරු වූයේ හුදෙකලා ජීවිතේ ජීවිතයට හුදෙකලා ජීවිතයට මා හුරු වූයේ හුදෙකලා ජීවිතේට හුදෙකලා සිතුවිලි ජීවිතේ හුදෙකලා ජීවිතේ හුදෙකලා ජීවිතේට මා හුරු වූයේ ඇය මා හැර ගිය පසුයි මා ඔව් මා 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 හුදෙකලා ජීවිතේට මා හුරු වූයේ හුදෙකලා ජීවිතේට මා හුරු වූයේ හුදෙකලා ජීවිතේට බබේ කම්මෙන්නද ඒක තමයි සින් කියන්නේ බබා මම මෙතන කියන්නේ ඉතර දෙයක් වෙලා නැහැ හුදෙකලා වෙලා ඒකෝ ඈ හුදෙකලා ඕන් නම් ඉඳලා ඉඳලා පෙන්නුව එක මෙහෙම කරමු හරි හරි හුදෙකලා ජීවිතේට මා හුරු වූයේ අර හුදෙකලා ජීවිතෙන් පස්සේ කියන එක තමයි තේරෙන්නේ හුදෙකලා ජීවිතේට මා 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 හුරු වූයේ හුරු වූයේ හුරු හුරු උඳු උඳු නෑ උඳු අරගෙන හුරු වූයේ හුරු 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 හුරුකලේ හුරුදුකලේ හුරු ඌයේ හුරු උනේ හුරු ඌයේ හා හුදකලා ජීවිතේට හුරු උනේ හා උනේගම උනේගම හුදකලා ජීවිතේට මා හුරු උනේ හුදකලා ජීවිතේට මා හුරු උනේ
ඇය මා හැරගිය පසු ඇයි මා ඇය 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 බං ඇය දැන් නංගු ඇය ඇය ඔ ඇය ඇය කෙල්ල කෙල්ල ඇයි දාලා ගියේ ඇය මා හැරගිය පසුයි ඇය මා හැරගිය ආ මා ඈතට ගියේ නෑ ඈතට හරි ඔයා තමයි ඈතට ගිහිල්ලා තියෙන්නේ දැන් සීන ගෙසලා තේරුම් ගන්නකෝ දැන් ඔයා හුදකලා ජීවිතයට හුරු වෙලා තියෙනවා ඒක එහෙම වෙලා තියෙන්නේ එයා ඔයාව අතහැරලා ගිහිල්ලා හුදකලා ජීවිතයට මා හුරු ඌයේ හුදකලා ජීවිතයට මා හුරු උනේ ඇයි ඇයි කියලා තමයි දැන් අපි කෙල්ල ගිය කියලා අපි කියනවනේ දැන් බයිනවද නෑ නෑ ඇය ඇය හුදකලා ජීවිතයට මා හුරු ඌයේ හුරු උනේ ඇය මා හැරගිය පසු ඇයි මා ඇය 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 මා හැරගිය ඇය මා හැරගියා හැරගිය පසුයි ඈ හැරගිය පසුයි හැරගිය පසුයි පසුයි ලිම්පතුලට හැරගිය පසුයි හැර ගිය පසුයි හැර ගිය හුදකලා හුදකලා ජීවිතේට මා හුරු උනේ ඇය මා ඇය මා මා ඇය මා හැර ගිය පසුයි හැර ගිය පසුයි පසුයි හරි අම්මා රයිට් වෙන්න ලිප් ගෙස් මීළඟ අවස්ථාව ආලෝක රයිට් ඕකේ මගේ සපෝට් එකක් ඕන වෙලාවට ඔයිල් මාරු කළේ නැත්තම් එන්ජින් එක ලෙඩ දෙනවා මොකද්ද හරි හරි රයිට් ඕකේ හරියටම කරලා තියෙනවා වෙලාවට ඔයිල් මාරු කළේ වෙලාව වෙලාවට ඔයිල් මාරු කළේ නැත්තම් වෙලාවට ඔයිල් මාරු කරේ නැත්තම් එන්ජින් එක ලෙඩ දෙනවා එන්ජින් එක ලෙඩ දෙනවා ලෙඩ දෙනවා ලෙඩ දෙනවා එල්ල කෙල්ලෙක්නේ හට ගියා බලන්න උතුර පුරුදු වෙන්නේ මේ පළයෙන්ම යන්න මෙන්න අවසාන වටේ මීළඟ අවස්ථාව ප්‍රවීණා ඔල්රයිට් ඕකේ ප්‍රවීණා නිකන් මේ අලියෙක් වගේ වැලේ වනලා තිබ්බ ටවල් එක මොකාද අරන් ගියේ මොකද්ද ඔව් මම ඒක තමයි මේක තමයි වැලේ වනලා තිබ්බ ටවල් එක මොකාද අරන් ගියේ මොකද්ද මොකද්ද අත් දෙක තමයි අපි තහන්නේ වැලේ වන වැඩේ වැඩේ වැලේ 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 වැඩේ වැලේ වැලේ ලී ලී හරි මල්ලි හරියටම කියයි වැලේ වනලා තිබ්බ ටවල් එක මොකාද අරන් ගියේ වැල දන්නේ නැද්ද බං වැල මොකද්ද තියෙන්නේ නෑ නෑ ටවල් එකෙන් තියෙන්නේ වැඩේ වැඩේනේ වැලේ 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 වනලා තිබ්බ ටවල් එක වැලේ වනලා තිබ්බ ටවල් එක ටවල් එක මොකාද අරන් ගියේ මොකාද අරන් ගියේ මොකාද අරන් ගියේ ලගින් right මම අවසාන වටේ අවසාන අවස්ථාව රංගජී right okay නැට්ට වැටේ පැටලුනේ ඉක්මනට පැනපු නිසා එල්ල කිරි නියමයි නැට්ට 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 වැටේ පැටලුනේ ඉක්මනට පැනපු නිසායි වැට 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 පැනපු වැට පැන්න නැට්ට වැටේ පැටලුවේ පැටලුවේ කවුද පැටලුන්නේ පැටලුවේ ඇයි ඇයි කියලා කවුද ඇයි නංගි නැට්ට පැටලුවේ නැට්ට වැටේ පැටලුනේ ඉක්මනට පැනපු නිසායි නැට්ට වැටේ පැටලුනේ වරුද්ද හෙමීට හෙමීට පැනන කොයිද පැටලෙන්නේ ඉක්මනට පැනපු නැ ඔකේ ඉක්මනට පැනපු නිසා නේ පොනිසයි නැට්ට වැටේ පැටලුනේ ඉක්මනට පැනපු නිසා හොඳයි නේ බා රා ෂා මගේ තමයි සංඥාපනේ අඩු වෙලා අතන අපරාධ කියන්න බෑ කොල්ල කෙල්ල ටික ලස්සනට මැච් එක ගැහුවා මොරේ සංඥාපනේ වැඩි දෙයක් තියලා තියෙනවා රයිට් එමනම් අපි වට තුනක් අවසන් කරනවා අපි බලමු ලකුණු සංඛ්‍යාව මේ තමයි බිෂුම් බිෂුම් එහෙමනම් වට තුනක් අවසානයේ ලකුණු සංඛ්‍යාව ප්‍රකාශයට පත් කරන්න කලින් රංගජී මොකද ප්‍රෝග්‍රෑම් එක අවුලක් නැද්ද? අවුලක් නැද්ද කියලා නේද ඉතින් එහෙම නෑ මම අවුලක් නෑ ප්‍රෝග්‍රෑම් එක ගැන අදහසක් මං අහන්නේ අදහසක් ඇත්තටම මේ මේ ෆස්ට් ටයිම් මෙහෙම මෙහෙම ප්‍රෝග්‍රෑම් එකට ආයි ෆස්ට් ටයිම් ෆස්ට් ටයිම් ඔව් ඇත්තටම අවුල්ද වැඩි නෑ නේ නෑ නෑ ඇත්තටම හරි සුවල් සීලිය ඇත්තටම හරි විනාතල්ලයක් ආතල් ආතල් ගැටුවක් නැහැ නේ අපි මුකුත් වරදරයක් එහෙම මුකුත් වරදරයක් නැහැ මේ වරදරයක් වුණේ ඇත්තටම බගින්න අපිට පොඩක් කරදරු වෙනවා මුකුත් අත් ෆන් ෆන් අනේ ෂෝක් ගන්නේ අනේ ෂෝක් ගන්නේ
හොඳයි. එන්ජොයි කළා. එන්ජොයි කළා. හොඳයි. අනේ අපි පොඩි ඉල්ලීමක් කරනවා මේ අන්තිම ගීතය ගායනා කරන්නේ ආලෝකා. ඊට පස්සේ ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එක බලන්න කියලා අපි පොඩි ඉල්ලීමක් මේ වෙලාවේ කරන්න ඕන නැද්ද මොරේ? අනිවාර්යෙන් අනිවාර්යෙන් කරනවා. ඉතින් මොරේ මොකද තත්ත්වය? ආතල් අපි ඉතින් ගෙදර ඉඳලා බලනවානේ. ඔයාලා ලස්සන කරනවා. Thank you. ඉතින් එලකිරි සුපිරි ෆන් වැඩ ටිකක් තියෙනවා ඉතින්. හොඳයි මේ එන්ජොයි කරන්න මරු. Right, එමන මෙන්න ලකුණු සංඛ්‍යාව වට තුනක් අවසානයේ මේ පැත්තේ රංගජිගේ කණ්ඩායම පළවන වටේ ලකුණු 10යි දෙවන වටේ ලකුණු 70යි තුන්වන වටේ ලකුණු 10යි යන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 90යි එවැගේම මුරේගේ කණ්ඩායම පළවන වටේ ලකුණු 10යි දෙවන වටේ ලකුණු 65යි තුන්වන වටේ ලකුණු 10යි මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 85යි හොඳ ජගතා උපටිකයා නම් ඉද හැරනු වෙලේ සඳපානේ